සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරයේ වලදාලා මලබත කන්නේ. තවත් සමහරු සීන මැව්වේ ජාතික ව්‍යාපාරයේ අලු කරලා ඒ අලු මත ජයපන් බොන්නයි. අධිරාජ්‍යවාදී බලවේග, බෙදුම්වාදී බලවේග, අන්තවාදී බලවේග මේ සීනයත් එක්ක බොහෝ කාලයක් ජීවත් වුණා විතරක් නෙවෙයි මහා දැවැන්ත සැලසුම් හැදුවා. අද සර්ව ජන බලය ලෙසින් අද අපි එකට එකතු වුණේ ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ, අපි සැම එකට එකතු වෙලා ඒක මරන්න ඉඩ දෙන්නෙත් නෑ කියන පණිවිඩය බල මේ සතුරු බලවේගවලට කියන්නයි. මිත්‍රවරුනි, අද අපේ ආදරණීය මෞබිම ඉන්නේ දැවැන්ත අභියෝගයක. මෞබිම ගිනි ගන්නා විට මේ මෞබිම ගිනි තැබුවේ කවුදයි සොයමින් එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නවා මිස මේ ගින්න නිවන මං සොයන එක ජාතියේ නායකයන් අමතක කරලා තිබෙනවා. ඒ නිසාම තමයි එකිනෙකා පිළිබඳ කර්කශ විවේචන මිතක් වඩා සුදුසු විසඳුම පිළිබඳ සංවාදයක් අපේ සමාජය තුළ දකින්න ලැබෙන්නේ නැත්තේ. අපි අද එකතු වෙන්නේ ඒ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙවෙයි, විසඳුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුළ ඇති කරගන්නයි. අපේ අර්බුදයට හේතුව හරිම සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරලා රුපියල් අර්බුදයක් ආණ්ඩුව හදාගෙන තියෙනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම ලොව රටවල් 6 අතරට ලංකාව එකතු වුණා. අනිත් පැත්තෙන් අපි පිට රටට බඩු විකුණලා ලබන ඩොලර් ආදායම වගේ දෙගුණයක් පිට රටින් බඩු ගේන්න වියදම් කරලා මේ පරතරේ පියවර ගන්න ඩොලර් වලින් ණය අරගෙන ණය ටික ගෙවා ගන්න බැරි වුණාම ණය ගෙවන්නත් ණය ගැනීම නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක ගෙවුම් ශේෂ අර්බුදයක හිර වෙලා ඉන්නෝ. ඉතින් අපි බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද? දැන් රට බංකොලොත් වෙලා වුරුදු දෙකකටත් වැඩි අපේ නායකයෝ ඇවිල්ලා මොන නායකයාද අපිට කිව්වේ සිරිලකදේ සිරිසැපදේ ගන්න අපේ දේ කියලා? මොන නායකයාද අපිට ඇවිල්ලා කිව්වේ හදන්න පුළුවන් හැමදේම හදමු, වවන්න පුළුවන් හැමදේම වවමු, අපි මේ ප්‍රශ්නෙන් ගොඩ යමු කියලා? අද හැමෝම ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අඳුරගන්න බැරි වෙච්ච නිසායි. අපේ හාමුදුරනේ දුකට හේතුව හොයාගන්න බැරි වුණු තින් දුකින් මිදීමේ මාර්ගය කාටවත්ම පාදගන්න බැරි වෙනවා. අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දූෂණය තමයි මේ අර්බුදයට හේතුව කියලා. ඒ නිසා වසර 50කටත් වඩා පරණ හොරුවැල්ලීමේ සටන් පාඨයේ මුරගාමි න්‍යාය රාජ්‍ය බලය ඉල්ලනවා. හැබැයි දැවැන්ත දූෂණයක් තියෙන අපේ අසල්වැසි රට ඉන්දියාව අද ලෝකේ දැවැන්තම ආර්ථික වර්ධනයක් වේගයක් වාර්තා කරන රටවල් අතරට එකතු වෙලා. එහෙමනම් අපේ ප්‍රශ්නය දූෂණය නෙවෙයි නම් මොකද්ද ප්‍රශ්නෙට හේතුව කියන එක හඳුන ගන්න තුරු මේ කාටවත් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඉන්දියාව ගොඩ ගියේ 1991 තමන්ගේ ජාතික ආර්ථිකයේ ගොඩනගන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගිය නිසායි. තමන් ගැන විශ්වාසය තියලා ජාතියක් විදිහට නැගී සිටීම ආරම්භ කළ නිසායි. අද මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා වසරකටත් වැඩි තවමත් ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටට කියලා නැහැ. කියලා නැහැ නෙවෙයි කියන්නේ නැහැ. කියන්නේ නැහැ නෙවෙයි කියන්න බෑ. ඇයි? කිව්වට පස්සේ මේක ජනතාව විවේචනය කරයි කියලා බයයි. මේකේ අඩුපාඩු පෙන්නයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්වාස කරන්නට ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියේ අනාගතේ බාර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්න මතුවෙනවා. අපි අද දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජාතියේ ඉදිරියේ තැබුවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපාය මාර්ගික වැඩසටහන රටේ ජනතාව ඉදිරියේ තබනවා. අපි ලෑස්තියේ වැඩසටහන පිළිබඳ ජනතාව සමග සංවාද කරන්න. අන් බලවේග වගේ අපේ අදහසක් නැහැ. ජනාධිපතිවරණයට සති 2-3ක් තියලා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ජනතාවට අඩුවෙන්ම වළඳ අවස්ථාව සලසලා විවේචන වලින් පැනලා දුවන්න.
අපි ලෑස්ති ජනතාවත් එක්ක සංවාද කරන්න, අපේ අඩුපාඩු හඳුනගන්න. ඒ වැඩපිළිවෙල මහපොළොවේ ක්‍රියාත්මක කරද්දී නිරන්තර ජනතා සංවාදයක යෙදෙන්න. ඒ නිසා මිත්‍රවරුනි, අපිට වැරදුනා. හැබැයි අඳුරට සාප කරමින් හිටියා ඇති. අපි දැන් පහන් දැල්වන්න පටන් ගමු. අපි විවේචන කරමින් හිටියා ඇති. විසඳුම් ගැන සංවාදය අද අපින් අදින් ආරම්භ කරමු. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා මේ ආර්ථික සංවර්ධනය ලැබු පමණින් ජනතාව සන්තෘප්තියටපත් වෙන්නේ නැහැ. ධනවත් ඇමරිකාව තමයි ලෝකයේ මිනී මැරුම් වලින් අංක 1. ධනවත් ඇමරිකාව තමයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් අංක 1. ඒ නිසා තමයි අපි ජාතියට පොරොන්දු වෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මක ඉදිරියට යන මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයත් තුළින් සතුටු දෑයක් ජාතියට තිළින කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා. අන්නේ සතුටු දෑය ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් අපි හැමෝම අනාගතයේ එක් දවසක එකට සිනාසෙමු. ඒක වෙන කවුරුවත් කරලා දෙන්නේ නැහැ. කල යුත්තේත් කල හැක්කෙත් අපිටයි. ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් මං සමුගන්නම්. සර්වජන බලයට ජය වේවා. අපේ ආදරණීය මව්බිම දිනේවා.